ලිතියම් සෝඩියම් සහ මැග්නීසියම් අතුරෙන් උපරිම ද්‍රවාංක ඇති මූලද්‍රව්‍ය වනුයේ ලිතියම් ලෝහයක්, සෝඩියම් ලෝහයක්, මැග්නීසියම් ලෝහයක්. ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය කෙරෙහි බලපාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි කාරණය තමයි එක් ලෝහ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ජලාශයට මුදා හරින ඉලෙක්ට්‍රෝන ගණන. දෙවැනි කාරණය තමයි ලෝහ කැටායනේ නැත්තම් ලෝහ ධනායනේ ආරෝපණය. තුන්වැනි කාරණය තමයි ලෝහ කැටායනේ නැත්තම් ධනායනේ අරය. ලෝහ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ජලාශයට උදාහරණ ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ලෝහ කැටායනේ ආරෝපණය වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ලෝහ කැටායනේ අරය අඩු වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි වෙනවා. දැන් මේ කරුණු සලකා බලමින් අපිට තීරණයක් ගන්න පුළුවන් මේ ලෝහමය මූලද්‍රව්‍ය තුන ගැන. ලිතියම් සහ සෝඩියම් පවතින්නේ පළවෙනි කාණ්ඩේ. ලිතියම් සහ සෝඩියම් වලට සමාන ගති ලක්ෂණ කීපයක් තියෙනවා ලෝහක බන්ධනයේ අදාළව. මොනවද ඒ ගති ලක්ෂණ? ලිතියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ජලාශයට උදාහරණ ඉලෙක්ට්‍රෝන ගාන 1යි. සෝඩියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ජලාශයට උදාහරණ ඉලෙක්ට්‍රෝන ගාන 1යි. ලිතියම් පරමාණුව ඒක ධනායන හදන්නේ, සෝඩියම් පරමාණුවත් ඒක ධනායන හදන්නේ. එතකොට ලිතියම් කැටායනයයි සෝඩියම් කැටායනයයි සංසන්දනය කළොත් වෙනස් වෙන්නේ ඒ කැටායනවල අරය. ලිතියම් කැටායනේ අරයට වඩා සෝඩියම් කැටායනේ අරය වැඩිවීම හේතු වෙනවා ලිතියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාවට වඩා සෝඩියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාව අඩු වෙනවා. ඒ හින්දා ලිතියම් කැටායන එකිනෙකින් ඈත් කරලා ද්‍රව තත්ත්වයට පත් කිරීමට සැපදු ශක්ති ප්‍රමාණයට වඩා සෝඩියම් කැටායන එකිනෙකින් ඈත් කරලා ද්‍රව තත්ත්වයට පත් කිරීමට සැපදු ශක්ති ප්‍රමාණය අඩු වගයක් ගන්නවා. ඒ නිසා ලිතියම් වල ද්‍රවාංකයට වඩා සෝඩියම් වල ද්‍රවාංකය අඩු වගයක් ගන්නවා. ඒකෙන් අපිට තීරණය ගන්න පුළුවන් ලිතියම් වල ද්‍රවාංකයට වඩා සෝඩියම් වල ද්‍රවාංකය අඩු වගයක් ගන්න බව. දැන් අපිට පුළුවන් මැග්නීසියම් සහ සෝඩියම් සංසන්දනය කරන්න. මැග්නීසියමුයි සෝඩියමුයි තියෙන්නේ එකම ආවර්තේ. මැග්නීසියම් සහ සෝඩියම් සංසන්දනය කරනකොට අපිට පැහැදිලි සෝඩියම් පරමාණුකේ ඉලෙක්ට්‍රෝන ජලාශයේ උදාහරණ ඉලෙක්ට්‍රෝන 1යි, මැග්නීසියම් පරමාණුකේ ඉලෙක්ට්‍රෝන ජලාශයේ ඉලෙක්ට්‍රෝන 2ක් උදාහරණනවා. සෝඩියම් පරමාණු හදන්නේ ඒක ධනායන, මැග්නීසියම් පරමාණු හදන්නේ ද්විත්ව ධනායන. සෝඩියම් ධනායනේ අරයට වඩා මැග්නීසියම් දෙක ධනායනේ අරය සෑහෙන්න අඩුයි. එතකොට සෝඩියම් සහ මැග්නීසියම් සංසන්දනය කරනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය කෙරෙහි බලපාන කරුණු තුනම තියෙන්නේ සෝඩියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාවට වඩා මැග්නීසියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි වෙන්නේ. ඒ නිසා සෝඩියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාවට වඩා මැග්නීසියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාව ගොඩක් වැඩි. ඒ හින්දා සෝඩියම් කැටායන එකිනෙකින් ඈත් කරලා ද්‍රව තත්ත්වයට පත් කිරීමට සැපදු ශක්ති ප්‍රමාණයට වඩා මැග්නීසියම් කැටායන එකිනෙකින් ඈත් කරලා ද්‍රව තත්ත්වයට පත් කිරීම සැපදු ශක්ති ප්‍රමාණය ගොඩක් වැඩි. එනිසා සෝඩියම් වල ද්‍රවාංකයට වඩා මැග්නීසියම් වල ද්‍රවාංකය ගොඩක් වැඩි. එතකොට සෝඩියම් වල ද්‍රවාංකයට වඩා මැග්නීසියම් වල ද්‍රවාංකය ගොඩක් වැඩි. සෝඩියම් වල ද්‍රවාංකයට වඩා ලිතියම් වල ද්‍රවාංකය ටිකක් වැඩි. සෝඩියම් වල ද්‍රවාංකයට වඩා මැග්නීසියම් වල ද්‍රවාංකය ගොඩක් වැඩි. එනිසා ලිතියම් සෝඩියම් මැග්නීසියම් අතරින් ද්‍රවාංකය වැඩි වෙන්න ඕනේ මැග්නීසියම් වල. එතකොට මැග්නීසියම් වල ද්‍රවාංකය වැඩි කියලා ලිව්වට ලකුණු 5ක් ලැබෙනවා.